ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර සිදු ආබාධ වලින් ක්‍රීඩකයෝ දෙන්නෙක්ම මේ වෙද්දි පීඩා විඳිනවා කියලා තමයි එංගලන්තයෙන් ආරංචි වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් අෆ්ගනිස්තාන කණ්ඩායමත් අතර තරගයේ වෙනස් කළ පන්දු යවන්න වගේම තරගයේ වීරයා වුණු නුවන් ප්‍රදීප් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වුණ නිසා බංග්ලාදේශය එක්ක තරගයේ අහිමි වෙනවා කියලා තමයි ආරංචි. පුහුණුවීම් වලදී ප්‍රදීප් යවපු පන්දුවකට කුසල් ජනිත් එල්ල කරපු පන්දුවකින් මුහුණ බේර ගන්න අත දැමීමත් එක්ක තමයි පන්දුව අතේ වැදිලා ප්‍රදීප් ආබාධයකට ලක් වෙන්නේ. ප්‍රදීප්ගේ දකුණු අතේ සුළඟිල්ලට දැඩි හානි සිදු වෙලා තියෙන නිසා තව සතියක කාලයක් ප්‍රදීප්ට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කරන්න අවස්ථාවක් නැහැ කියලා තමයි ICC නිල වෙබ් අඩවිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් උපුටා දක්වමින් පළ කරලා තිබුණේ. එංගලන්ත තනතිරු වල හොඳින් පන්දු යවපු ප්‍රදීප් තම මුහුණ දුන්නු අන්තිම ජාත්‍යන්තර එක්දින තරඟ දෙකේ කඩලු හතර ගානි දවාගෙන තරගයේ වීරයා සම්මාන දෙකක් දිනාගත්ත පන්දු යවන්නා නිසා ප්‍රදීප්ගේ අහිමිවීම නම් ශ්‍රී ලංකාවට ලොකු පාඩුවක්. ප්‍රදීප්ගේ ආබාධයේ තරමක් බරපතල නිසා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරඟ ප්‍රදීප්ට අහිමි වෙන්න පුළුවන් කියලා තමයි එංගලන්තයෙන් ආරංචි වෙන්නේ. ඒ මුනුත් ප්‍රදීප්ගේ තැන්ට කසුන් රාජිත සූදානම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය. මේ විදිහට පන්දුවීමේ අංශයට පාඩුවක් වුණා වගේම ප්‍රතිකරණ අංශයටත් ආබාධවලින් බලපෑමක් වෙලා කියලත් ICC වෙබ් අඩවි වාර්තා කරලා තියෙනවා. ඔවුන් කියන විදිහට ලහිරු තිරිමාන්නත් පහුගිය පුහුණුවීම්වලදී ධනහිසේ ආබාධයකට ලක්වීම නිසා ඔහුගේ සහභාගිත්වයත් ඉදිරි තරඟවලට අවිනිශ්චිතත්වයක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තාමත් නිල වශයෙන් දැනුම් දීමක් කරලා නැති නිසා ලහිරුගේ ආබාධයේ තත්ත්වය ගැන හරි විස්තරයක් කියන්න තාමත් අපිට හැකියාවක් නැහැ. ඇෆ්ගනිස්තානයේ ජයග්‍රහණයෙන් පස්සේ හොඳ මානසිකත්වයෙන් ඉදිරි තරඟවලට සූදානම් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ආබාධ ලොකු බලපෑමක් නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.